තමයි අද දෙවිලි ඉන්නවා ගොඩක් කාලෙකට පස්සේ අපේ ෆීඩ් පොඩ්කාස්ට් එකේ 10 වෙනි එපිසෝඩ් එකත් එක්ක නායිබෝන් ප්‍රභාත් ගොඩක් කාලෙකට පස්සේ අපි එකතු වෙන්නේ ආයි මම හිතන්නේ 2018 පළවෙනි වතාවට ඔව් අපිට මේ විවිධ තාක්ෂණික හේතු හින්දා මෙච්චර කාලයක් සෑහෙන කාලයක් මේ කරන්න බැරුණා පොඩ්කාස්ට් එක අපි ඉගෙන කනගාටු වෙනවා අනක් නෙමෙයි අපි දෙන්නම පොඩ්ඩක් කාර්ය බහුලත් වුණා ඒ වගේ දේවලුත් එක්ක අපි පුළුවන් හැටියට පුළුවන් හැම වෙලේම කොහොම හරි පොඩ්කාස්ට් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා ඉස්සරහට කොහොම හරි මීට වඩා කැපවීමෙන් කැපවීමෙන් කරන්න බලාපොරොත්තු වෙනවා ඉතින් ප්‍රභාත් කොහොමද මේ 2018 අපි මම හිතන්නේ තාම වැඩි ක්‍රීඩා තරම් ක්‍රීඩා කරන්න නැහැ කණ්ඩායමක් වශයෙන් ඉතින් මොකද හිතන්නේ කොහොමද 2017ට වඩා 2018 හොඳයි කියලා හිතනවද මේ මාස පහ අපි තාම ඉතින් ඉතර තරග ක්‍රීඩා කරපු නැති හින්දා මම කියන්න බෑ ඉතින් ඉතර කොහොමද මේ දිනුවක් තියනවද කියලා හැබැයි මට කියන්න පුළුවන් එක් දින කණ්ඩායමට වැඩිය ටෙස්ට් කණ්ඩායම නම් මේ ඉදිරියෙන් ඉන්නවා මේ සෑහෙන දෙයක් කරයි කියලා එක් දින කණ්ඩායම ගැන නම් මට තාම විශ්වාසයෙන් නැහැ මොකද අපේ පන්දිවේ මෙච්චර වමනා මට්ටමට තාම තියනවා කියලා මම හිතන්නේ ඔව් මම හිතන්නේ මේ අපි අන්තිම වතාවට හම්බුණ පස්සේ ගොඩක් වෙනස්කම් සිද්ධ වුණා කණ්ඩායමේ කිව්වේ චන්දිගතුරු සිංහ කෝච් විදිහට ආවා ඊට පස්සේ අපි බංග්ලාදේශ එක්ක ගිහිල්ලා ටූර් එකක් දින්නා ඊට පස්සේ මේ අවුරුද්දේ තිබ්බ එකම අපි ගහපු ටූර්නමන්ට් එක මේ T20 ශ්‍රී ලංකාවේ නිදහස සමරන්න තිබ්බ නිදහස් ට්‍රෝෆි එක මම හිතන්නේ ඒකේ අපිට ෆයිනල් එකටවත් එන්න බැරුණා අන්තිමට ඒ වුණාට මම හිතන්නේ අපි මේ කණ්ඩායමේ පන්දු රැකීම වගේ ඊට අමතරව අර සටන් කාමී විදියට ක්‍රීඩා කරන එක තරගය අතහැරලා දාන්න නැතුව තරගය දිගටම තරගයක් ඒ කිව්වේ තරගයක් දීගෙන තරගය අතහැරලා දාන්න නැතුව ක්‍රීඩා කරන විලාශයෙන් මම හිතන්නේ ඒ වගේ දේවල් පැත්තෙන් ගත්තොත් දියුණුවක් තිබ්බා ඒ වුණාට මේ T20 1 day team තව ගොඩක් දුර යන්න තියෙනවා මම හිතන්නේ ප්‍රපත් කියපු විදියටම මේ තව ගොඩක් දුර යන්න තියෙනවා ටෙස්ට් ටීම් එක නම් ඒ අතින් සෑහෙන ඉදිරියෙන් ඉන්නවා ඒත් ඉතින් ටෙස්ට් ටීම් එකෙත් ගොඩක් දේවල් හදාගෙන තියෙනවා මම හිතන්නේ ඔව් දැන් මේ අපි දැන් මේ අවුරුද්ද ගත්තොත් මම හිතන්නේ මේ නිදාස් ට්‍රෝෆි එක ඉන්න පටන් ගත්ත ඒක ගැන කතා කරොත් මම හිතන්නේ මේ නැවත වතාවක් බංග්ලාදේශයට තරඟ දෙකක් T20 වල පැරදුනා මම හිතන්නේ ඒ පැත්තෙන් පන්දු යවන්නන්ගේ පැත්තෙන් තමයි ගොඩක් වෙලාවට අපි දැක්කේ දුර්වලකම් මම හිතන්නේ ප්‍රතිකරණය සෑහෙන දුරට සාර්ථක වුණා කියලා මම නම් හිතන්නේ තරගාවලි ඉතින් ඒ දේ ඉක්මනට හදා ගන්න ඕනේ දැන් අපි ප්‍රබද මොකද හිතන්නේ මේ ඒ තරගාවලිය මම හිතන්නේ පන්දු යැවීම හින්දා තමයි අපිට මේ ෆයිනල් ලත් වෙන්න බැරි වුණේ ඔව් පන්දු යැවීම ඉතාමත් පහත් මට්ටමේ තියෙන ඒ වගේම මම හිතන්නේ මේ T20 නම් ප්‍රවීන් ඕනම කණ්ඩායමකට දිනන්න චාන්ස් එක තියෙනවා මේ ඒකේ ස්වභාවයත් එක්ක ඒ හින්දා මේ එච්චර ලොකු දුරට හිතර ගන්නත් බෑ අපි පරදුනා කියලා මොකද බංග්ලාදේශෙත් මේ ඇමචර් ටීම් එකක් නෙමෙයි මේ ඒගොල්ලත් දිනන්න බලාගෙන ඉන්නේ ඒ හින්දා මම හිතන්නේ මේ ලොකුට හිතන්න කියලා එහෙම හිතුවත් අපි එහෙමනම් එහෙම ඒ තරගාවලිය මුල්ම තරගෙදී ඉන්දියාවත් පරාජය කරා ඒ හින්දා ඕන දවසක ඕන කෙනෙක් T20 මැච් එකක පරාජය කරන්න පුළුවන් දිනන්න පුළුවන් මේ ස්වභාවයක් තමයි තියෙන්නේ නේද ඔව් මම හිතන්නේ ඒක ඇත්ත මොකද මේ එක ක්‍රීඩකෙක් හොඳ ෆෝම් එකක ඉන්නවා නම් ටූර්නමන්ට් එකෙම උනන් දිනන්න පුළුවන් සමහරවිට මේ T20 ඉස්සර ඒ වගේ වෙනවා මේ ඔව් මේ කැටගරි T20 වල තියෙන්නේ මේකේ මේ අර මේ ප්‍රධාන අවස්ථාවන් කියන්නේ විශේෂ අවස්ථාවන් මේ හොඳින් ක්‍රීඩා කරන්න පුළුවන් කණ්ඩායම් තමයි මේ බොහෝ දුරට ජයග්‍රහණය කරන්නේ. ඒකට ඉතින් වාසනාවත් බලපානවා මේ මම හිතන්නේ අනිත් එක මේ කණ්ඩායම් මේ මැච් එකේ සිටුේෂන් එක හොඳට රීඩ් කරන්න ඕනේ. මේ ඒකට හොඳ මේ නායකෙක් ඉන්නවනේ මම හිතන්නේ අපිට මේ වෙනකොට එහෙම නායකෙක් ඉන්නවා කියලා. අන්න ඒකත් සෑහෙන හේතුවක් මේ අපි T20 ඒ තරගාවලියෙන් ලැබුණ හොඳම දේ මම හිතන්නේ කුසල් මෙන්ඩිසුයි කුසල් පෙරලයි ලකුණු අතරට ආවා
ඒක තමයි හිතන්නේ සිදු නොහොඳම දේ. තිසර පෙරරත් සාමාන්‍ය හොඳ දස්කම් දැක්වුවා. ඒක ඉතින් මම හිතන්නේ අපිට ඉස්සරහට යනකොට මේ විශේෂයෙන් T20 තරඟවල ගොඩක් වැදගත් වෙනවා නේ. මේකයි මේ මට හිතෙන විදිහට මම කියන්නේ ෆෝම් එක එනවා යනවා. අද ලකුණු ගන්න එක්ක නා හෙට ගන්න නැතුව ඉන්න පුළුවන්, එහෙම වෙන කෙනෙක් ගන්න පුළුවන්. ඒ ගැන මේ නෙමෙයි මේ අපි හිතන්න ඕනේ, අපි කණ්ඩායමක් විදිහට මේ කන්සිස්ටන්ට් විදිහට මේ කොහොමද මේ තරඟයකට මූණ දෙන්නේ කියන එක ගැන හිතලා මේ කණ්ඩායම මේකට හුරු කරනවා නම් ෆිට්නස් පැත්තෙන්, එතකොට අර මානසික තත්ත්වය හදන්න ඒ වගේ මේවා කරලා ගන්න පුළුවන් නම් ඒක තමයි මම හිතන්නේ මේ දියුණුව අපි බලාපොරොත්තු වෙන. අනිත් මේ සර් ඉන්ඩිවිඩුවල් ප්ලේයර්ස් ලාගේ මේ ලකුණු එක මැච් එක ගහන එකවත් ගහලා මේ කොන්ෆිඩෙන්ස් ගන්න එකවත් නෙවෙයි, ඒක ඒක වටිනවා. ඒනට ජෙනරලි ගත්තොත් අරක තමයි මම නම් හිතන්නේ මම බලාපොරොත්තු වෙන්නේ කණ්ඩායමකේ කෝච් කෙනෙක්ගේ නෙවෙයි මේ දියුණුවක් විදිහට. ඔව් අනිවාර්යයෙන්ම. ඉතින් මේ ඒ වගේ දේවල් මේ කොහොමද තරඟයේ අතරතුර එක එක අවස්ථාවන්ට මුහුණ දෙන හැටි ඒ වගේ දේවල් වලින් තමයි මම හිතන්නේ අපේ ක්‍රීඩකයන්ට තව ගොඩක් ඉස්සරහට යන්න තියෙන්නේ. ඒක එක්ස්පීරියන්ස් එක එක්ක ලැබෙන දේවල් සහ ඒ තරඟ අවස්ථාවලට මුහුණ දෙන අවස්ථා කොහොමද ඒ වගේ අවස්ථාව ක්‍රීඩා කරන්නේ විශේෂිත අවස්ථාවල ඒ වගේ තමයි වැදගත් වෙන්නේ මම හිතන්නේ පන්දු යවන්නට උනත් ඒ වගේ දේවල් තමයි ගොඩක් දිනු කරගන්න තියෙන්නේ. මම හිතනවා ඉතින් මේ අපේ අලුත් කෝච් චන්ද්‍රිකාතුර සිංහ ඒ වගේම තිරන් සමරවීර ඒ වගේ කට්ටිය ඒ ගැන උනන්දුව දක්වලා ફોකස් කරලා වැඩ කරනවා කියලා මම හිතනවා. ඉතින් නිදහස් ට්‍රෝෆි එක නම් කොහොම හරි තියන්න බැරුණා. දැන් ඊට අමතරව මේ තව හොඳ දෙයක් වුණා මම කියන්නේ මේ ප්‍රපත් මේ අමතක වෙන්න කලින් කියන්නේ මේ අවුරුද්දේ නැවත වතාවක් අන්තර් පළාත් ක්‍රීඩා තරගාවලිය පටන් ගත්තා. ෆස්ට් ක්ලාස් දවස් හතරේ තරඟ ක්‍රීඩා කරා, ඒ වගේම පන්දු වාර 50 තරඟ ක්‍රීඩා කරා. මම ඒක ඇත්තටම හොඳ දෙයක් විදිහට තමයි දකින්නේ. කණ්ඩායම් හතරක් තමයි ක්‍රීඩා කරේ. සමහර තරඟ විතර වඩා තරඟකාරී වෙන්න තිබ්බා කියලා මම හිතනවා. සමහර තව දියුණු වෙන්න පුළුවන් දේවල් ගොඩක් තිබ්බා. ඒ වුණාට මේ තරඟාවලිය ආරම්භ වුණ එකම ලොකු දෙයක් කියලා තමයි මම හිතන්නේ. මොකද හැමෝම මේක අවුරුදු ගානක් ඉස්සෙ දැන් ඉල්ලෙලි හිටියා නේද? ඔව් ඒක නම් 100%ක් මාතෘකයි. මේකේ වැරදි අඩුපාඩු පෙන්නලා දෙන්න යනවට වැඩිය ඒක පටන් ගත්ත එක ලොකු දෙයක්. මම නම් ආසයි තව කණ්ඩායමක් හරි දෙකක් හරි මේ වැඩි වෙනව නම් මේකට. මොකද කණ්ඩායම හතරක් කියන්නේ ඒක මදි දැනෙන විදිහට පටන් ගත්ත එක ලොකු දෙයක්. ඔව් පටන් ගත්තා. මම හිතන්නේ මේ මහේල අරවින්ද හිටපු කමිටියකින් දුන්න මේ ඒකේ ප්‍රොපෝසල් එකට අනුව ගියොත් ලබන අවුරුද්ද වෙනකොට කණ්ඩායම් පහක් වෙනවා. ඊට පස්සේ අවුරුද්ද වෙනකොට කණ්ඩායම් 6 ටුර්නමන්ට් එකක් වෙනවා. ඒ විදිහට තමයි ඒගොල්ලෝ ප්‍රොපෝස් කරලා තිබ්බේ. පළවෙනි අවුරුද්ද 4යි, කණ්ඩායම් 4යි, ඊළඟ අවුරුද්ද නම් 6ක් වෙන්න. හිතනවා ඒක හැම වෙයි කියලා. එහෙම වුණොත් ලොකු දෙයක්. මාත් හිතනවා කණ්ඩායම් 6ක් වගේ හිටියනම් තමයි මේ තාමත් හොඳ කියලා. ඒ වගේම අනිත්තර තව දෙයක් ප්‍රවීණ පොඩි දෙයක් මේ අපේ දැනට තියෙන ෆස්ට් ක්ලාස් එක අර මේ ක්ලබ් ටුර්නමන්ට් එක ඒක මම හිතන්නේ මම කැමති නැහැ ෆස්ට් ක්ලාස් ස්ටේටස් දෙනවට. ඒකට මේක මේ විහිලෝක් වගේ නිකන් මේ අර ස්කූල් මැචස් වගේ හරි ලේසි මේ එකක් ඒහිඳ මම කැමති නැහැ මේ ෆස්ට් ක්ලාස් මේ එකක් කරනවට. මම කැමති නැහැ කියලා ඒක නතර කරනවා නෙමෙයි. SLC එක ඒ වුණාට මේක මේ ගැලපෙන්නේ නැහැ මං හිතන්නේ නේද. මටත් හිතනවා මේ මොකද ඒක අඩුමතර මේකේ මේ ටයර්ස් දෙකක් තියෙනවා 1 2 කියලා. මේ අඩුමතර මේ දෙවෙනි පල්ලෙහායකින්වත් ෆස්ට් ක්ලාස් ස්ටේටස් අයින් කරොත් කරනවා නම් හොඳයි කියලා තමයි මගේ පෞද්ගලික මතය. මොකද මේ ක්වොලිටි එකත් එක්ක සහ තරඟ කණ්ඩායම් 23ක් ඉන්නවා. ඉතින් මේ වගේ පොඩි රටකින් කණ්ඩායම් 23කට ක්‍රීඩකයෝ දැම්මහම මේ එච්චර කණ්ඩායම් ප්‍රමාණයක් ක්‍රීඩා කරනකොට ඉතින් ඒකේ මේ තරඟාවලියේ ක්වොලිටි එක තත්ත්වය පහළ යනවා තමයි අනිවාර්යෙන්ම. ඉතින් මම හිතන්නේ ඒක සිද්ධ වෙයි කියලා. මොකද මේ අපේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ තියෙන ඡන්ද ක්‍රමය සහ ඒව එක බලනකොට මම හිතන්නේ ඔක සිද්ධ වෙයි කියලා. ඉතින් ඒක චීනයක් මයික්ද මම හිතනවා මේ
ඒ වගේම තමයි මේ ඉන්ටර් ප්‍රොවින්ෂල් එකේ මම හිතන්නේ නැවත වතාවක් ලකුණු ලබා ගත්තේ මම හිතන්නේ ෂේන් සිල්වා ලකුණු ලබා ගත්තා හොඳින්ම. ඒ වගේම අපි දැක්කලා හිරුගමගේ මිසල් තාරක සහ පසුන් රාජිත කඩු ලබා ගන්නවා වේග පන්දු යවන්න. මොකද ඉගෙන හිතන්න තියන්නේ කිව්වේ ඔව් මං හිතන්නේ මේ කසුන් රාජිත තමයි මේ හොඳටම පන්දුවේ මේ 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 ඉන්ටර් ප්‍රොවින්ෂල් ටූර්නමන්ට් එකේ මගේ දැනුම හැටියට මං හිතන්නේ එයාට කොහොමත් මේ ලොකු පොටෙන්ෂල් එකක් තියෙනවා මේ ටෙස්ට් බෝලර් කෙනෙක් විදිහට ඔස්ට්‍රේලි මේ සෝරි මේ ඉංග්ලන්ඩ් කන්ඩිෂන් වල න්ියුසිලන්ඩ් කන්ඩිෂන් වල මේ එයා සිලෙක්ට් කරනවා ටීම් එකට. ඒත් මං හිතන්නේ අපේ සිලෙක්ටර්ස්ලට එච්චර මේ ඔලුවක් තියෙනවා කියලා මේ මේගොල්ලන්ගෙන් මේ ප්‍රයෝජන ගන්න. දැන් බලන්න මාර පකිස්තානයේ ඉන්නේ අර මොහමඩ් අබ්බාස් කියන බෝලර්. එයා ඇත්තට වේගෙන් බෝල් කරන්නෙත් නැහැ. හරි මේ වුණාට හරියට මේ සීම් එක ගහලා මේ හරි රිදම් එකකට මේවා කරලා හොඳට මේ විකට් ගන්නවා. ඒ වගේ ඊට වැඩිය හොඳ බෝලර් කෙනෙක් කියලා තමයි මං හිතන්නේ මේ රාජිත් ඒ වගේම හදලා ගන්න පුළුවන් කෙනෙක්. ඒත් අපේ සිලෙක්ටර්ස්ලට ඇත්තට මේ ඔලුවක් නැහැ මේ කල්පනා කරලා හැම ඉමේජිනේෂන් එකක් නැහැ මේ මෙයා මෙහෙම මේ තත්ත්වෙට ගේන්න ඕනේ කියලා. ඔව් මං දෙකේ ඔව් මං මං හිතනවා මේ මොමන්ට් අබ්බාස් සහ රාජිත කම්පයර් කරොත් දැන් මේ අවස්ථාවේ හැටියට නම් මම හිතන්නේ අබ්බාස් හොඳයි. උනාට අර ප්‍රබත් කියන විදිහට පොටෙන්ෂල් එක ගත්තාම ඒ කිව්වේ දියුණු වෙන්න පුළුවන් තරම බැලුවාම මං හිතන්නේ රාජිත වගේ පන්දියවන්නේ එයාගේ උස්ස සහ ඇක්ෂන් එක සහ උස්ස සහ තමයි වැඩියෙන්ම මම හිතන්නේ ඒකින්ද ගොඩක් මේ ගොඩක් හොඳ පන්දියවන්න එක වෙන chance එක තියෙනවා මං හිතන්නේ. අර අපේ මේ වේග පන්දියවන්නන්ගේ පුහුණු කරුවෝ ප්‍රශ්නෙකුත් උතන් තියෙනවා මං හිතන්නේ පාකිස්තානයේ එක මේ මේ වලින් ගොඩක් මං හිතන්නේ සහාය ලැබෙන්න ඕනේ. මොකද මාත් දැකලා තියෙනවා මේ අපි දැන් මේ ඉන්ටර්ප්‍රොවින්ෂල් ටූර්නමන්ට් එක ගත්තත් පන්දියවන්න ඉන්නවා හොඳ පොටෙන්ෂල් එකක් තියෙන. හැබැයි අර ගොඩක් කරාවට වෙන්නේ අපේ ඒගොල්ලෝ ඉස්කෝලෙන් එනකොට හිටපු පන්දි ආන්නම තමයි තව අවුරුදු පහක් ගිහිල්ලා එතනින් එහාට දියුණු වෙන්නේ තාමත් හිමි. ඔව් මේකයි ප්‍රශ්න. අර අපි කලින් කතා කරා වගේ මේ අපේ මේ පුහුණු කාර්යය විදිහට හැම දෙයක්ම කරන්නේ මේ ශ්‍රී ලංකා ක්‍රිකට් වල සුදුසු පුද්ගලයා නෙමෙයි. අර මේ බල්ලගේ වැඩේ මේ බූරුවට බාර දීලා තියෙනා වගේ වැඩක් තමයි මේ වෙලා තියෙන්නේ. මම අත්දැකීමෙන් දන්නවා මේ පහළ මට්ටමේ ඉඳන්ම මේ ඉහළ මට්ටමටම ලංකාවේ ක්‍රිකට් වල විතරක් නෙවෙයි ඇත්තටම කිව්වොත් ඉතින් මේ මේ වෙලා තින්නේ මේ බල්ලගේ වැඩේ බුරුව කරන එක තමයි. ඒකයි මේ මේ තත්ත්වෙට මේ හේතුව. ඇත්ත මේ මත් හිතනවා මේ ගොඩක් කලාවට මං හිතන්නේ මේ අපේ පුහුණුකරු තාම අර පරණ හාලේ පුහුණුකරු ඉන්නවා කියලා මං දකින්නේ. මොකද මේ ක්‍රීඩක දකින්න සමහර ක්‍රීඩක මොකද දැන් මං පෞගිය ටූර්නමන්ට් මේ මොකද ස්කූල් ටූර්නමන්ට් එක බැලුවාම අපි දැක්ක ධනංජය ලක්ෂන් වගේ ක්‍රීඩකෝ ඒ වගේ කාල් රිච්මන්ඩ් කණ්ඩායම ආරම්භ බැලුවොත් මං හිතන්නේ අනික් කණ්ඩායම් එක බලද්දී ලොකු වෙනසක් තියෙනවා. ඉතින් අපිට තේරෙනවා ඒ වගේ මේ පුහුණුකරුවෝ සහ විශේෂ පුහුණුකරුවෝ ඉන්නවා කියලා. ඒවා ඒ වුණාට ඔවුන්ටත් ගොඩක් කරාට මං දකින්නේ මේ අවශ්‍ය දැනුම නැහැ කියලා. මොකද විශේෂයෙන්ම වේග පන්දුවන්නේ පොඩි කාලේ ඉඳන් දිනු වෙනකොට ඔහුගේ ෆිට්නස් එක ගැන මං හිතන්නේ ලොකු මේ අවධානයක් මීට වඩා යොමු වුණේ මේ අපේ ඉස්කෝලවල අපේ ඉස්කෝල ඒ රටේ ඉස්කෝලවල සිද්ධ වෙන තරමේ අවධානයක් යොමු වෙලා හොඳටම මදි. ඊට වඩා ලොකු අවධානයක් යොමු වෙන්න ඕනේ කියලා මං හිතනවා. මං හිතන්නේ මේ පහුගිය කාලේ අපිට අසිත හනෑන්ඩු ලහිරු කුමාර වගේ පන්දියවන්න දැක්කෙත් මේ එහෙම හරි පන්දියවන්න දැන් බිහි වෙමින් ඉන්නේ මේ ක්‍රීඩකයෝ කිහිප දෙනෙක් හරි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අර අන්ඩර් 19 ශ්‍රී ලංකන් අන්ඩර් 19 ටීම් එකට එන ක්‍රීඩකයෝ ටික මේ ලංකාවේ ඉන්න හොඳම පුහුණුකරුවෝ ටික එක්ක ක්‍රීඩා කරන්න chance එකක් ලැබෙන හින්දා තමයි මං හිතන්නේ උන් ඔහොම හරි මේ තත්ත්වයකට එන්නේ. එහෙම නැත්නම් මං හිතන ඔතනින් එළියේ ඔයිට වඩා ගොඩක් දක්ෂතා ඉන්න ක්‍රීඩකයෝ ගොඩක් තියෙනවා. මේ පුහුණුකරුවෝ සහ උන්ට අවශ්‍ය දැනුම නැති හින්දා උන් පිටිපස්සට ගිහිල්ලා ඉන්නවා කියලා මට හිතෙනවා ගොඩක් කියලා. අනිත් ඔයා බලන්න දැන් රූපවාහිනී ඔය මැච් එකක් පටන් ගන්න කලින් තියෙනවනේ මේ කොන්ෆරන්ස් ඒ කියන්නේ මේ සාකච්ඡා තියෙනවනේ. ඒ වගේ වෙලාවට ගෙනල්ලා අර පර්ණ ගෙනල්ලා නම් වශයෙන් කියන්න ඕනේ මේ කට්ටිය ගෙනල්ලා ඒගොල්ලෝ කතා කරනකොට හිතා ගන්න පුළුවන් මේ මේගොල්ලෝ කෝචස්ලා විදිහට මොනවද කරන්නේ මේ
මේ මොකක්ද මේ ගොල්ලන්ගෙන් ඉගෙන ගන්න ළමයින්ට තියෙන අනාගතය කියලා හිතාගන්න මේ පුළුවන්. මොකද මේ තරම් මේ පුදුම දේවල් ඒගොල්ල කියන්නේ හරි මේ අර 1950 ගණන් වල මේ තාක්ෂණික දේවල් ඒව තමයි තාම කතා කරන්නේ. ඔව් මම හිතන්නේ මේකෙන් මේවා වෙන්න ඕනේ. ඒකට ලොකු වගකීමක් තියෙන රූපවාහිනී ආයතන වලටත් තියෙනවා. ඒ වගේම මේ ශ්‍රී ලංකා ක්‍රිකට් එකටත් තියෙනවා. මොකද මේ රූපවාහිනී බලනවානේ පොඩි ළමයි නේද? ඒ වගේ දෙමව්පියොත් බලනවා. දෙමව්පියොත් මේ ඒගොල්ල කියන දේවල් හරි කියලා හිතලා තමයි මේ මාර්ගයෙන් මේවා කරන්න යන්නේ. ඔව් හරියටම මම මම තව තව දෙයක් කියන්න ප්‍රවීණ මම මේක මම මන් දන්නා කියන එක හරිද කියලා මම ඔය මේ ශ්‍රී ලංකා ක්‍රිකට් වලින් මේවා කරපු ලෙවල් 3 කෝචින් මේවා එකට මම මේ එන්න කියලා මේ නුවරලි මේවා කරලා තිබුණා මේ කෝචින් ප්‍රෝග්‍රෑම් එකට ගිහිල්ලා ඔක්කොම මේවා කරලා දැන් මම හරියට ඔක්කොම මේවා මේ කර සමන් කෙනෙක් කරන තමයි මේ ඇවිල්ලා ඔක කරේ. ඒකලා අපිට සෙෂන් එකක් තිබ්බා ඒගොල්ලන්ගෙන් ප්‍රශ්න අහන්න. මම එහෙම ඉතින් දැන් මේ මේවා කරලා ඔය වගේ ප්‍රශ්න ඇහුවා ඒගොල්ලන්ගෙන්. වැරදි උත්තර දුන්නා ඒගොල්ලෝ දෙක තුනක් වැරදි උත්තර දුන්නා. වැරදි උත්තර කීපින් ගැන එහෙම අහනකොට වැරදි උත්තර දුන්නා. මම ඉතින් කිව්වා ඒ උත්තරේ ඒක වැරදි එහෙම නෙමෙයි මෙහෙමයි නේ කියලා මම දන්න හැටියට මේවා කරලා දුන්නා. විභාගේ හරියට ලියලත් ඔක්කොම මේවා කරලත් මේ ඉවර වුණාට පස්සේ කෝචින් මේවකින් මාව ෆේල් කරලා දැම්මා. මොකද මම අර ප්‍රශ්න අහලා මේ ඒගොල්ලන්ගේ අර මේ ඊගෝ එක මේවා වුණා කියලා. ඔහොම තමයි එහෙම තමයි ඉතින් ඔබ ගැන කතා කළ වැඩක් නැහැ මං හිතන්නේ. අපි රටම දන්නවනේ මේ ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ වැඩ සිද්ධ වෙන ඇති ඒක ඉතින් නැහැ මං හිතන්නේ. ඔක තමයි මේ ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නේ මේ ක්‍රිකට් වල හදන. ඉතින් මේ මාත් කියන්නේ අර පරණ තාලේ පුහුණු කරෝ කියලා ඉන්නේ කියලා මං කියද්දි මාත් අර ප්‍රභාත් කියපු දේවල් ඔය ටීවී එකේ ඇවිල්ලා සම්මුඛ සාකච්ඡා ඔය වගේ දේවල් වලට ඇවිල්ලා කියන දේවල් එක බැලුවාම මං හිතන්නේ ඒව ඇත්තම ඒ ගැන අදහසක් එහෙම ගන්න පුළුවන් මං හිතන්නේ. මේගොල්ලෝ ගොඩින් ඉතින් ඕව ගැන කතා කරලා වැඩක් නැහැ. මේ අපි පුළුවන් දේ කරන්න බලමු. අවංගම කිව්වොත් ඉතින් කතා කරලා මේ මම ඔයාලට එගෙන්ස්ට් යනවා නෙමෙයි කතා කරලා වැඩක් නැහැ කියලා නෙමෙයි. අපි ඒවා කතා කරන්න ඕනේ ඒවා හරි ගස්සන්න ඕනේ කොහොම හරි. නැත්තම් මේ තව මේ ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව මේ පල්ලෙහාට යනවා මේ අන්තිම තත්ත්වයට වැටෙනවා නේද? එහෙම හිතෙන්නේ නැද්ද ඔයාලට? නෑ අනිවාර්යෙන්. ඉතින් අපි මේකෙන් මේ පොඩ්කාස්ට් එක කරන්න වුණත් කරන්න හදන්නේ ඒ වගේ දෙයක් තමයි අනිවාර්යෙන්. මේ තියෙන ප්‍රශ්න ගැන කතා කරන්න. ඉතින් ඒක තමයි කියන්නේ ඕගෙන ආයි කියන්න දෙයක් නැහැ. දැන් ප්‍රබත් කියපු කතාවෙන් අපිට තේරෙනෝනේ මේක තියෙන தත්ත්වය මොකද්ද කියලා. ඉතින් ඕක තමයි මේ தත්ත්වය. දැන් ඊට අමතරව දැන් මේ ළඟදී නැවත වතාවක් මේ මැච් ෆික්සිං සිද්ධ දෙක තුනක්ම ඇවිල්ලා තියෙනවා ප්‍රබත්. දැන් කලින් අර චාමර සිල්වා සම්බන්ධ සිද්ධියම ගැන පහුගිය දවස්වල කතා වුණා නැවත වතාවක්. ඊට අමතරව දැන් අල්ජසීරා ගුවන් සේවයෙන් ටීවී චැනල් එකෙන් කරපු ඩොකියුමෙන්ටරි එකේ ගාල්ල පිළිබඳ ප්‍රශ්නයක් මතු වෙලා තියෙනවා. ඔව්. ඉතින් මේ රටේ නම තමයි මේ දේවල් වෙන්නුත් දැන් කැත වෙන්නේ නේද ප්‍රබ? හැබැයි මේ ප්‍රවීන් ගාල්ලේ පිච්චික හදපු එක ඒක ගැන නම් මං හිතන්නේ මේ කම්ප්ලේන් එකක් කරන්න පුළුවන් කියලා. ඔයා බලන්නේ දැන් ඕන රටක දැන් පිච්චිකක් හදද්දි හදන්නේ රටේ ක්‍රිකට් ටීම් එකට ගැළපෙන විදිහට පාලක මණ්ඩලයට ඕන විදිහටනේ. අනිවාර්යයෙන්. එහෙනම් ඉතින් අපිට මොකද්ද මේ තියෙන වැරද්ද? අපිට ඕන විදිහට මැච් දවස් දෙකකින් හරි දවස් භාගකින් හරි ඉවර වෙන්න ලංකා ඉවර වෙන්න මේ පිච්චික හදන එකේ තියෙන වැරද්ද. එහෙම වැරද්දක් හරි දකින්නවද? පේනවද? නෑ මං මේමයි එතන මේ තාම මං කියන්නේ අනිවාර්යෙන් එතන සැකසහිත සිතුවීමක් තියෙනවා. එහෙම නැතුව මං කියන්නේ එතන අපිට හරියටම කියන්න බෑ මොකද්ද සිද්ධ වුනේ කියලා තාම. මොකද ICC එකෙන්වත් පරීක්ෂණයක් මං හිතන්නේ පටන් ගත්ත විතරයි පවත්වලත් නැහැ. අනික අනිවාර්යෙන්ම ඕස්ට්‍රේලියාව එතන දැන් සිද්ධ එල්ලුණේ චෝදනාව කියන්නේ ඕස්ට්‍රේලියා මැච් එකේ
පන්දු දංක වෙන පිච්චෙකුයි ඉන්දියන් මැච්චගේ ෆ්ලට් පිච්චකුයි හදුව කියනගෙන අනිවාරෙන් මෝස්ට්‍රේලියන් මැච්චගේ දංකෑන ටර්න්වෙන පිච්චක් හැදුව කියන එක ඒක කාටුනත් තේරෙනවා මොකද ඒ හේතුව ටීම් එක වුණත් මං හිතන්නේ මේ ඉල්ලල තිබ්බ ටර්න් වෙන පිච්චක් තමයි මොකද ඔස්ට්‍රේලියන් එක දඟ පන්දයන්නට දඟ කෑන තන් තීරුවල ක්‍රීඩා කරන්න හොඳ නැති නිසා ඉතින් ඒකේ ඒක කිසි ප්‍රශ්නයක් මන් දකින්නේ නැහැ. එතන ප්‍රශ්නයක් තියෙනවා නම් අර ඒ තොරතුරු මෙහෙම එකක් හදනවා කියලා තව කාට හරි පිට කාට හරි තොරතුර කියන එක විතරයි උතන ප්‍රශ්නයක් වුණා නම් එතන වෙලා තියෙන්නේ. නමුතරව සමහර අර එතන මම හිතන්නේ තැන් දෙක විතර කතා වුණා මේ පිච් එකේ බ්‍රෂ් එකෙන් අතුල්ලනවා ওই වගේ කතා. ඒ වුණාට මේ මම හිතන්නේ කිසිම දෙයක් conclusive evidence නෙමෙයි කිව්වේ. හරියටම කියන්න පුළුවන් තරම් සාක්ෂි විදිහට මේ මටත් හිතෙන්නේ නැහැ. ඒ documentary එක බලු පැටියටම මේමත් තියනවා කියලා නම් කියන්න පුළුවන් මේ ඒ සිද්ධ වෙන දේවල් එක්ක සමහර විට ගොඩක් දේවල් එන්න පුළුවන්. සමහරලා යාළු අතර කතා කරන්නේ ඒ වගේ දේවල් උනත් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මං හිතන්නේ කොහොම වෙතත් මේ ශ්‍රී ලංකා ක්‍රිකට් එකෙන් පරීක්ෂණයක් පවත්වන පැවැත්විය යුතුමයි කියලා. අනිත්තර ප්‍රවීන් මේ මේ හීන ටෙස්ට් මැච් එකේ මේ ඕස්ට්‍රේලියාව වැඩිපුර විකට් ගත්තේ ෆාස්ට් බෝලර්ස්ලා නේ, මේ ලංකාවේ ස්පිනර්ස්ලා විකට් ගත්තා. ඔව් අනිවාර්යෙන්. දැන් මං කියන්නේ ඒකයි. දැන් කොහොමත් ඒක කිසි දැන් අනිවාර්යෙන්ම කණ්ඩායමක් මං හිතන්නේ කණ්ඩායමම මේ කියලා තිබ්බ කණ්ඩායම ඉල්ලලා තිබ්බේ මේ දංකෑ වෙන තන තීරුවක් කියලා. ඉතින් දංකෑ වෙන තන තීරුවක් තමයි කොහොමත් හත්නේ කණ්ඩායම ඉල්ලලා තියෙන්නේ. හැමදේම ප්ලෑන් එක තිබ්බෙත් දංකෑ වෙන තන තීරුවක් එක. අපිට උනත් තරගයට කලින් පුළුවන් මේ ටීම් එකේ ප්ලෑන් එක වෙලා තිබ්බේ මේ කියලා. ඕකට මේ පිච් එක හදන එක්කෙනාගෙන් තොරතුරක් ගන්න තරම් දෙයක් තිබ්බ විදිහට මම දකින්නේ නැහැ. ඒක ගැන ඇත්තනම කිව්වොත් ඉන්දියාවට හදපු පිච් ගැන කිව්වොත් නම් මේ මම කිව්වම ඔයාලට මතක ඇති සමහරට මේ ඕකනම් මේ ඉන්දියාවේ අපිට මේ අර අපේ යාළුවෝ කියපු දෙනෙක් මේ පොඩි අර කිණ්ඩියකුත් දාලා තිබ්බ නේද මේ බයිලා කතා කරනවා කියලා මේ පොඩ්කාස්ට් එකේ. අපි ඉතින් බයිලානේ කතා කරන්නේ කොහොමද ඒ කවුරුත් ඉන්දියන් පිච් එක ගැන නම් ඔව් එතරම් සැකයක් තියෙන පුළුවන්. මොකද මේ මන් දන්නේ අපි කිව්වේ නම් ඉන්දියන් ටූර්නමන්ට් එකටම මේ ග්‍රාස් තියෙන පනවල තියෙන පිච් තිබ්බනම් හොඳයි කියලා. ඐ ඉතින් මේ බැටින් විකට් එකක් තමයි මම හිතන්නේ ගෝල් වල තිබ්බේ ඉන්දියාව එක්ක ගාව මැච් එකට. ඉතින් ඒක පොඩ්ඩක් මටත් සැකයක් තමයි. දැන් ඒක ගැන නම් ඇත්තම පොඩි සැකයක් තියෙනවා. ඒ වගේම මම හිතන්නේ මාලිංග ලසිත් මාලිංගත් මීට කලින් කතාවක් මම හිතන්නේ කතාවකදී මට හරියටම කොහෙද කියලා මතක නැහැ කියලා තිබ්බා. මම හිතන්නේ අවුරුදු දෙකකට කලින් තමයි ඒ දේ සිද්ධ වුනේ. අනකොල කපන්න කියන ප්‍රමාණයෙන් නෙමෙයි ඊට වඩා අඩුවෙන් කපලා බ්ලේඩ් එක වැරදුනා කියලා අවස්ථා දෙක තුනකදී සිද්ධ වුණා. ඊට කලින් එහෙම කියලා කැම්පේන් එකක් මම හිතන්නේ කරලා තිබ්බා. ඔය වගේ ප්‍රශ්න තියෙනවා. ඒ වුණාට මම හිතන්නේ මේ කමෙන්ටරි මේ ડોකියුමෙන්ටරි එකෙන් අපිට ලංකාවට වඩා ප්‍රහාරයක් බලවත් ප්‍රහාරයක් වෙනවා නම් වදින්නේ මේ ඕස්ට්‍රේලියාවට සහ එංගලන්තයට. මොකද ඒකේ හැටියට ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩක දෙදෙනෙක් සහ එංගලන්තයේ ක්‍රීඩකයන් තිදෙනෙක් ඔක්කොම බැට්ස්මන්ලා තුන් දෙනෙක් ඈ එංගලන්තයේ බැට්ස්මන්ලා තුන් දෙනෙක් නේද? බැට්ස්මන්ලා තුන් දෙනෙක් ඔව් මම හිතන්නේ කොහොම හරි ක්‍රීඩකයෝ පස් දෙනෙක් ඉංගලන්තයෙන් සහ ඕස්ට්‍රේලියාවෙන් සම්බන්ධයි කියලා තරග පාවාදීම ස්පොට් ෆික්සින් මම හිතන්නේ එකෙන් කැම්පේන් කළා මේ ඇකියුස් කළා තියෙනවා. ඒක හින්දා ඉතින් මම හිතන්නේ මේ ඔක්ට මීට වඩා බලපානවා. ඉතින් කවුරුත් දැන් බලන් ඉන්නේ මේ අල්ජසීරකින් මේ හරියට සම්පූර්ණ එඩිට් කරපු නැති ඔක්කොම වීඩියෝස් ටික ICC එකට හරි මේ ක්‍රිකට් බෝඩ් එකට හරි ලබා දෙනකන් ඊට පස්සේ පරීක්ෂණ සිද්ධ කළා මොකද වෙන්නේ කියලා බලන්න. මම මාත් බලන් ඉන්නේ මොකද වෙන්නේ කියලා. ඒ වගේම මේ අපිට කියන්න ඕනේ කවුද ජීවන්ත ගුණතුංග සහ දිල්හර ලොකු හෙට්ටිගෙත් ඒකේ පොඩි සම්බන්ධයක් තිබ්බා. ඒ වගේම තරිඳු මෙන්ඩිස් කියන ක්‍රීඩකයෝ තුන්දෙනා ෆස්ට් ක්ලාස් ක්‍රීඩකයෝ කොහො. ඉතින් මම හිතන්නේ මේ
දෙනානම් ඇත්තටම ලැජ්ජ වෙන්න ඕනේ කියලා මං කියන්නේ. ඒගොල්ලෝ නම් මං හිතන්නේ කතා කරන්න ඕන තර මේ වටිනා ක්‍රීඩේ කිව්ද නෙමෙයි නේද? එහෙම මේ ඉඳ අපි ඉගෙන ඒගොල්ලෝ ගැන කතා කරන්නේ. 2015 2016 සිද්ධ වෙච්ච සිදුවීමත් සමග ප්‍රෙස් කොන්ෆරන්ස් ටෙස්ට් ක්‍රීඩේ තවදා ටෙස්ට් ක්‍රීඩා කරලා නැති ක්‍රීඩකේ ටෙස්ට් ක්‍රීඩාවෙන් සමුදුන්න ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තිබ්බ පළවෙනි වතාව. ඔගෙන අපි ජීවන්ත කුලතුංග යන ඉතින් අපි එහෙම දෙයක් දැනන් හිටියේ නැහැ. උනාට දැන් හිතනවා ඉතින් ඔවුන් සමහර විට වැඩි ලංකාවට ක්‍රීඩා කරන්න නැත්තේ මේ වගේ හේතු නිසාද දන්නේ නැහැ. මම හිතන්නේ ප්‍රභාත් අපි ආයි කතා මේ තව දෙයක් කතා ගන්න ඕනේ. මේ අයර්ලන්ඩ් කණ්ඩායම ටෙස්ට් තරම් දිනාගත්තා. ඔහුගේ පළවෙනි ටෙස්ට් තරගේ පැවැත්වුණා පාකිස්තාන් කණ්ඩායම සමග මෑතකදී. ඉතින් ඔවුන් පරාජය ලැබුවේ උනාට මම හිතන්නේ ඉතාමත් හොඳ ටෙස්ට් තරගයක් ඔවුන් ක්‍රීඩා කරා පළවෙනි පාකිස්තාන කණ්ඩායමට ලේසියෙන් යන්න දුන්නේ නැහැ. අවසානයේ නිමෙත් මම හිතන්නේ පළවෙනි කඩලු තුන ඉක්මනට දාගෙන මේ අවසානයේ නිමෙත් පොඩි කුතුහලයක් ඇති කරන තරඟකාරී විදියට ක්‍රීඩා කරා. ඉතින් මම හිතන්නේ උන්ට සුබ පතන්න ඕන නේද? ඔව් බ්‍රෝ, මම මැච් එක සම්පූර්ණයෙන්ම බැලුවා. මම හිතන්නේ මේ මේ පොඩක් මේ පාකිස්තානයත් අතර ගොඩක් ලොකු වාසනාවක් තිබ්බා. ඒ හින්දා තමයි මේ දිනන්නේ මම එක හිතාගෙන මාවේ කියන්න කියලා. මොකද පාකිස්තානයේ මේ බැට් කරද්දි ඒගොල්ලෝ මේ ලකුණු ගන්න ලකුණු වලින් 150කට වැඩි ලකුණු ගන්න තර්ඩ් මෑන් වලට ප්‍රවීණ. මේ ටෙස්ට් මැච් එකෙත් එහෙමයි. දැන් ඒගොල්ලන්ගේ ගත්ත ලකුණු වලින් මේ 150කට වැඩි තර්ඩ් මෑන් වලට තමයි ලකුණු ගියේ. ස්ලිප් ලගේ උඩින් ඒ වගේ මේ ලකුණු. මං හිතන්නේ මේ සෑහෙන වාසනාවන්තයි පාකිස්තානයේ මේ මැච් එක දිනන්න නම්. මේ අන්තිමට විකට් හයකුත් ගියා. මේ අයර්ලන්තේ වුණාට සෑහෙන ෆයිට් එකක් දුන්නා. මේ මූලෙන් පාකිස්තාන දිනුවා කියලා මේ කියන්න පුළුවන්. මං ඇත්තටම මෙරේ නැහැ මැච් එක ඇත්තටම කිව්වොත්. මේ මං හිතන්නේ කොහොමත් පාකිස්තාන ක්‍රීඩකයෝ මේ පොඩ්ඩක් පන්දුව සීම් වෙනකොට මගේ තියෙන දුර්වලතාවයක්. ඉතින් මේ ඒක තමයි මං හිතන්නේ මේ නැවතතාවක් ඔය හේතුව. ඒ වගේම මං හිතන්නේ අයර්ලන්ඩ් කණ්ඩායම ඉතාමත් හොඳින් ක්‍රීඩා කරා. ඔවුන්ගේ මං හිතන්නේ මේ ඔවුන් තරගේ පටන් ගන්නකොට ඔවුන්ගේ කණ්ඩායමේ හිටියා ඔවුන්ගේ කණ්ඩායමේ තිබ්බ මේ පළමු කුල අද්දකින් මං හිතන්නේ ඉංගලන්ත මේ පාකිස්තාන් කණ්ඩායමට වඩා වැඩියෙන් තිබ්බා. ඒ වගේ පළමු පළම ශතකම මං හිතන්නේ මේ ඒගොල්ලන්ගේ අයර්ලන්ඩ් කණ්ඩායමේ 83 එංගලන්ත පාකිස්තානයේ 79 වගේ තිබ්බේ මං හිතන්නේ. ඒ වගේ මේ එකක් ගොඩක් කවුන්ටි ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙක් හිටියා මම හිතන්නේ අයර්ලන්ඩ් කණ්ඩායම. ඒ වගේ පොඩි දෙයක් මං ආවංකම කිව්ද ඔය ඇසෝසියේට් නේෂන්ස් වලින් බැලුවොත් මේ අයර්ලන්ත කණ්ඩායමට වැඩිය දක්ෂ ක්‍රීඩකයෝ මේ ඉන්න මේ කණ්ඩායමක් තමයි ස්කොට්ලන්තේ. මං හිතන්නේ මේ ඒවල පොඩ්ඩක් අවාසනාවන්තයි. මොකද දන්නේ ඒගොල්ලන්ගේ පාලක මණ්ඩලය හරියට මේක මැනේජ් කරන්නේ නැති හින්දාද මන් දන්නේ. මේ තත්ත්වෙ තියෙන්නේ මේ සෑහෙන දක්ෂ තරුණ ක්‍රීඩකයෝ ඉන්නවා මේ ස්කොට්ලන්තේ. පොඩ්ඩක් පුළුවන් නම් හොයලා බලන්න, Google කරලා මේව කරලා බලන්න. මේ බෝලර්ස්ලා වුණත් සෑහෙන වේගින් බෝල් කරන හොඳ ස්පිනර්ස්ලා ඉන්න. මං හිතන්නේ ලංකාවට වැඩිය හොඳ ස්පිනර්ස්ලා දෙන්නෙක් ඉන්න මේ ටීම් එකක් මේ ස්කොට්ලන්තේ. අපි මේ ගිය අවුරුද්දේ ඒගොල්ලන්ට මේ වන් ඩේ එකක් වැරදුනා. මං හිතන්නේ මට ඒව මේ දැන් ඒව ගැන හිතලා බලනකොට පුදුමෙකුත් නෙමෙයි මේ අපි ඒගොල්ලන්ට වැරදුන එක. මාත් හිතනවා ස්කොට්ලන්ත කණ්ඩායම හොඳයි. මේ ඒ වුණාට මං හිතන්නේ ඔය දැන් වෙනස තියෙන අයර්ලන්ඩ් කණ්ඩායම දැන් කාලයක් සිට සාමාන්‍ය තත්ත්වයක ඉන්නවා. මම හිතන්නේ ස්කොට්ලන්ඩ් කණ්ඩායම අවසාන අවුරුදු 3-4 වගේ මං හිතන්නේ මේ ලොකු පිවිදීමක් ඇත්තරම කිව්වොත් මේ ඕකේ අනිත් පැත්ත තමයි වෙලා තියෙන්නේ. මේ 2004-2005 විතර වෙනකන් මේ අයර්ලන්තේ ඔය අවුරුදු 10 විතර ඇතුළත මේ මැච් 10-20කින් මැච් 18ක්ම දිරලා තියෙන්නේ මේ ස්කොට්ලන්තේ තමයි අයර්ලන්තේ ගහපු. මේ ඊට පස්සේ මේ ළඟ එක දිනෙන් තමයි මේ අයර්ලන්තේ මේ මැච් දිනන්න පටන්ගෙන තියෙන්නේ. මම ඔක ගැන ආටිකල් එකක් කියෙව්වා. මේ ඒ වගේ මට අර මේ
මේ ස්කොට්ලන්තේ හිටපු රග්බි ක්‍රීඩකයෙක් ඉන්නවා මේ ඩේවිඩ් සෝල් කියලා. එයාගේ පුතා මේ ස්කොට්ලන්ත කණ්ඩායමට සෙල්ලම් කරනවා. ට්විටර් account එකේ ඉන්නවා මේ මේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් විදිහට. මේ මම එයාගෙන් මේ විස්තර අහලා බැලුවා මෙහෙම මෙහෙමයි කියලා. ඊට පස්සේ එයා මේ මේ කිව්වා මෙහෙමයි මේ තත්ත්වයක් තිබ්බේ දැන් මෙහෙමයි කියලා. කොහොමත් මම හිතන්නේ ඉතින් මේ ස්කොට්ලන්ත කණ්ඩායම මම හිතන්නේ අවසාන මේ මොකද ක්වොලිෆයර්ස් වලදී ක්‍රීඩා කරපු හැටි නම් ඉතාමත් හොඳ දක්ෂතාවයක් පෙන්නනවා. මම හිතන්නේ ඊළඟට ඔව් අපි හිතමු තව අවුරුදු දෙක තුනක් යනකොට ඒගොල්ලන්ට ටෙස්සරන් හම්බෙයි කියලා නේද? ඔව් මම හිතන්නේ ඉතින් අපි එහෙම ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ මම හිතන්නේ අපි තව දෙයක් කියන්න ඕනේ මේ මම හිතන්නේ මේ මම ප්‍රවීන් මේ පොඩි දෙයක් අහන්න ඉදලා ඔය ගමම මේ මතක් වෙච්ච වෙලාවේ මේ ඔලිම්පික් ක්‍රීඩා වලට ඇයි මේ ක්‍රිකට් 2020 නැති කියන ඔයා මොකද හිතන්නේ? හිතන්නේ දැන් කාලේ හරි මේ මේ එකතු කරන්න මම හිතන්නේ ඔය හැම ලෝකෙටම මේ සමහරට T20 මේ ස්ටේටස් එක ලබා දුන්නෙත් ඔය ඔලිම්පික් කියන එක හිතේ තියාගෙනද වෙන්න පුළුවන්. ඒ වගේම මේ මම හිතනවා ඒ මොකද ඒකට උපකාරයක් වෙන්න පුළුවන් හැම රටවල් සහභාගීත්වය වැඩි ධර්මයට මම හිතන්නේ ඒකට උපකාරීත්වයක් වෙනවා. ඒ වගේම මේ කාල සීමාව තමයි මම හිතන්නේ ක්‍රිකට් වල ප්‍රශ්නේ පැය 3ම ආර. ඒ වගේම අර ඉංග්ලන්ඩ් වලින් මේ පන්දු 100 තරගාවලියක් පටන් ගන්නෙත් සමහර විට ඔලිම්පික් ගේම් කරගෙන වෙන්න පුළුවන් කියලා මට හිතෙනවා. මම නම් ඒක ගැන පොඩ්ඩක්වත් විස්තර හොයලා බලියොත් නෑ ආටිකල් එකක් අක්ක බලුවේ නෑ. මම හිතන්නේ මේ ක්‍රිකට් මේ තියන්න පුළුවන් මේ ඔලිම්පික් වලට මොකද බේස්බෝල් සොෆ්ට්බෝල් තියන්න පුළුවන් නම් ක්‍රිකට් තියන්න බැරි වෙන විදියක් නෑ නේද? ඔව් අනිවාර්යයෙන්ම. අනිත් එක අපිට පදක්කමක් දිනන්න තියෙන chance දෙන්නේ ක්‍රිකට් වලින්. තාවර කොහොමද එක හරි දිනා ගන්න තියෙන chance ඒ. ඔව්. ඔකට මම හිතන්නේ මේ මේ අකමැත්ත මේ මේ ප්‍රකාශ කරන්නේ මේ මේ ඉන්දියන් ක්‍රිකට් බෝඩ් එක තමයි මේ ඒගොල්ලන්ගේ මේ ෆයිනෑන්ෂියල් මොඩල් එකට මේ බලපෑම එන හින්දා එහෙම එකක් තියනවා කියලා ඒගොල්ලෝ තමයි මේව කරන්නේ. වෙන්න පුළුවන් මම හරියට මේක ගැන දන්නේ නැහැ. මම හිතන්නේ මේ අනික මම හිතන්නේ මේ T20 එන කන්නම් ප්‍රශ්න තිබ්බේ මේ කාලය තමයි මම හිතන්නේ. ඒකට තියෙන කාලය වැඩි. ඒක ඔව් ඔලිම්පික් ක්‍රීඩා වලට සෑහෙන මුදලක් ඉදන් කරවනේ ක්‍රීඩාංගන දෙක තුනක් හදලා මේ 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 තරඟ තියන්න බැරි කමක් නැහැ ඉතින් නේද? ලේසියෙන් දවස් 16ක් තියෙනවා ඔලිම්පික්. දවස් 16 ඇතුළත ඔය තරඟ ඉවර කරන්න බැරි කමක් නැහැ. එච්චර මේ ගැටලුවක් නැහැ නේද ප්‍රවීණ්? මොකද අනිත් ක්‍රීඩා තියෙනවනේ ඉතින් ඒක මම හිතන්නේ එහෙම බැරි වෙන හේතුවක් නැහැ. අපි හිතමු මොහරි ඔලිම්පික් වලටත් ඇතුල් කරගෙන මේ කොහොමද ලංකාවට රන් පදක්කම ගේන්න තියෙන එකම chance එක විදියට දකින්නේ තමයි. ඊළඟට අපිට මේ මේ ඉංගලන්ත පකිස්තාන් ටෙස්ට් මැච් එක ඔය බලුවා නේද? ඔව්. ඉංගලන්ත කණ්ඩායම මම හිතන්නේ ඉංගලන්ත කණ්ඩායම මේ දවස්වල ටෙස්ට් කණ්ඩායම මේ පිටිකරුව තමයි මම හිතන්නේ ගොඩක්ම ප්‍රශ්න වෙලා තියෙන්නේ මේ දවස්වල මේ අපි දැක්ක පහුගිය කාලෙම පසුබැසීමක් මේ ඔවුන්ගේ පුහුණුකරු ට්‍රෙවර් බෙලිස් සුත් මම හිතන්නේ මේ ඔහුත් කැමති වැඩියෙන් 1 day සහ T20 තරඟ පරුවෙක් වශයෙන් මේ ක්‍රියා කරන්න තමයි ඉතින් මට ඒකත් හේතුවක් වෙලා ඇති. ඒ වගේම ඔවුන් කියනවා මේ අපි දැන් අපි හිතනවා Inter-Provincial tournament එක ලංකාවේ පටන් ගත්තාම මේ ගොඩක් හොඳ දෙයක් වුණා කියලා. ඒ වුණාට ඉංගලන්තේ කතා බහ තියෙනවා මේ සමහරවිට කවුන්ටි ක්‍රිකට් වලත් පොලිටි එක පිළිබඳ ප්‍රශ්න ඔවුන් කතා කරනවා. ඉතින් මේ මම දන්නේ ඒක කොච්චර දුරට බලපාල තියෙනවා කියන එක නම්. ඒ වුණාට මේ අනිවාර්යෙන් පහුගිය කාලේ මේ බැටින් වලින් ගොඩක් කරාට පසු බැසීමක් තියෙනවා. මම හිතන්නේ ඒකම තමයි පකිස්තාන් තරගෙන් දැක්කේ. මං හිතන්නේ ප්‍රවීන් ඉංගලන්ත කවුන්ටි ක්‍රිකට් වල ගැටලුවක් තියෙනවා දක්ෂ ක්‍රීඩකයෝ නැහැ කියලා. ඒගොල්ලන්ගේ ප්‍රශ්නේ තියෙන්නේ ඒගොල්ලෝ දක්ෂ ක්‍රීඩකයෝ මේ හොයාගන්න දන්නේ නැහැ. ඒගොල්ලෝ දක්ෂ ක්‍රීඩකයෝ සිලෙක්ට් කරන්නේ නැහැ ටීම් එකට. ඒගොල්ලෝ සිලෙක්ට් මේ බැටින් වලින් විතරනේ බෝලිං වලත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මං හිතන්නේ ස්ටුවර්ට් බ්‍රෝඩ්ටයි මාර්ක් වුඩ්ටයි අර දකපන්ද යන ඩොමිනික් බෙස්ටයි මේ ටෙස්ට් ක්‍රිකට් ගන්න පුළුවන් කියලා තවදුරටත්. ඒගොල්ලන්ගේ කාලේ ඉවරයි මං හිතන්නේ. මාකුඩ් නම් කොහොමත් මේ එච්චර මේ මේ හොඳ මොහොඳ ටෙස්ට් ගණේ පන්දියවන්නේ නෙමෙයි. යාගේ පන්දියවන්නේ ඉරියව්ව ඒ ඔක්කොම උස ආරාමේව ගත්තම් අනිත් එක මේ තෝරලා තිබ්බ ටීම් එක එංගලන්තේ
කඩිෂන් එකට ගැලපෙන ටීමයකුත් නෙවේ එංගලන්ත කඩිෂන් එකට ගැලපෙන්න්න නම් සිං බෝඩස්ලා තෝරන්න ඕන අඩිවාරෙන් අඩුම් ගාන මේ ක්‍රිස් ෝක්සත් ගන්න ති බනේද ඒගේ තව ඉන්නවාර ලූක් ප්‍රොක්ට ඒවගේ ගොඩක් හොඳ මේ සිං බෝඩස්ල ගොඩක් ඉන්න ඒවගේ දෙන්නකුටතර ශාසක දෙන්න තිබද මාකුඩ් අරන් තිබ්බේ මේ බය කරලා විකට ගන්නන්නේ පකි බැස්මල්ලා එනට මාකුට්ට වැඩිය වේගෙන් බෙන්ස් ටෝක්ස් බෝල් කර මොකද එක තියෙන මේ ලොජික් එක කියලා මේ හිතාගන්න බෑනේද බැස්මල්ල ගත්තත් ඒකොල්ල මේ කිසි අර තේරුමක් නැතුව ඒ මේ ඉලක්කයක් නැතුව සෙල්ලන් කර ලකුණු ගන්නවද බ්ලොක් කරනවද ලකුණු ගන්නවද බ්ලොක් කරනවද කියලා එහෙම මේ කිසි ප්ලෑන් එකක් ඒගොල්ලන්ට තිබුණ නෑ මේ ඒගොල්ලන්ගේ එක ලොකු ගැටලුවක් මේ එංගලන්ත කණ්ඩායම හැමවෙලේ මේගොල්ල මේ විකට් එකේ ඉන්න එක තමයි අරමුණ මේ ලකුණු ගන්න එක නෙමෙයි සාමාන්‍ය ක්‍රිකට් මැච් එකක් ගහන්නේ බැට්ස්මන් කෙනෙක්ගේ අරමුණ විකට් එකට ගියපම ලකුණු ගන්න එක නේද පකිස්තානයේ තිබ්බ වෙනස ඒකයි පකිස්තානයේ කට්ටිය ලකුණු ගන්න තමයි නිතරම බැලුවේ ඒකෙන් ඒගොල්ල මේ වාසියක් ඒගොල්ලන්ට හම්බුණා මාත් එකම වෙනවා දේවල් එක එකම වෙනවා මම හිතන්නේ ඔව් මේ එංගලන්තෙට එහෙම පිකරුවන් කෙනා මම හිතන්නේ සෑහෙන ප්‍රශ්නයක් තියෙනවා මොකද උන්න අරගේ ටෙස්ට් ක්‍රීඩා ගන්න හැටි අත්කේලා වගේ පොහුගේ කාලේ ක්‍රීඩා ගන්න මම නම් දකින්න හිටිය සමාල්ලාවට උනේ රොඩා ඇග්‍රෙසිව් ක්‍රීඩා ගන්න සමාල්ලාට නිකම් වැඩන්නේ නැති පාරවල් ගහලා අවුට් වෙනවා ඊට පස්සේ සමාල්ලාට මේ ඕනේ රොඩා ඩිෆෙන්සිව් ක්‍රීඩා කරනවා ඒ වගේ දෙයක් මම දැක්ක ගොඩක් කරාට ඒ වගේම බැටින් ඕඩර් එකෙත් මම හිතන්නේ පළවෙනි තුන කිසිම ස්ථාවරත්වයක් නැහැ බහුගේ කාලෙම තිබ්බේ කිසිම කට්ටිය එනවා යනවා ඒ වගේම ආපෝයත් ලකුණු ගැහුවේ නැහැ ඇලිස්ටයක් ඔක්කුණත් මම හිතන්නේ කැරියේගේ අවසාන කාලේ ඉන්නේ මම නම් දකින හැටියට මොකද මේ උත් දැන් ඉස්සර තරම් කන්සිස්ටන්ට් නැහැ ඒ කියේ තරඟ ගානක් ෆේල් වෙලා කැපෙන්න ප්‍රෙෂර් එක වැඩිම වුණාම 100ක් 70ක් 100ක් මැට් 150ක් ගාලා ආයි තව ටෙස්ට් මැච් 10ක් ගන්න තත්ත්වයට වඩා ගහන තත්ත්වයකට වගේ ඇවිල්ලා තියෙනවා කියලා මම නම් දකින්නේ අවසාන කාලේ මම හිතන්නේ මේ ඔවුන් ටොප් ෆෝඩ් එක ගන්න තව පළවෙනි තුන් දෙනා ගැන ගොඩක් විතර අවධානය යොමු කරන්න ඕනේ ඒ වගේම මේ මං අර ඉස්සලගේ කවුන්ටි ක්‍රිකට් ගැන ඒගොල්ලෝ මස් දැන කියන්නේ මේ ඒගොල්ලන්ගේ විකට්ස් සීම් ෆ්‍රෙන්ඩ්ලි විකට්ස් තියෙන හින්දා බෝලර්ස් ඒ අවුට් ඇන් අවුට් ෆාස්ට් බෝලර් කෙනෙක්ස්ලා සහ ස්පිනර්ස්ලා හොඳ ස්පිනර්ස්ලා ඒගොල්ලන්ට මේ ප්‍රොඩියුස් ගන්න බෑ කියලා මම හිතන්නේ අපි දැක්කා ඒක ඇෂස් වලදී අනේ බෝලස්ලා ඔස්ට්‍රේලියානු ඇටැක් එක බැලුවාම මේ අපි දැක්කා ෆේස් එක තියෙන නැහැ ඒ වගේම ස්පින් එකිනුත් උන් පසු ගාවා මම හිතන්නේ ඒක ටිකක් සත්‍යතාවයක් තියෙනවා ඒ වුණාට මම හිතන්නේ ගොඩක්ම ඉංග්‍රන්ත කණ්ඩායම මේ ඉස්සරහට යන්න ඕනේ බැටින් වලින් තමයි මම නම් දකින්න හැටියට ඒ වගේම අර මම දැක්කා ප්‍රබත් කිපුදෙත් මයිකන් වෙනවා මේ කණ්ඩායම් තේරීම මාත් හිතන්නේ සාර්ථකයි කියලා මොකද බ්‍රෝඩ් සහ ඇන්ඩර්සන් එක තවත් මයි ස්විං හරි සීම් බෝලින් ගෙනත් තමයි ක්‍රීඩා කරන්න තිබ්බේ අතන ප්‍රමේ ඇන්ඩර්සන් ගැන ප්‍රශ්නයක් මම තාම දකින්නේ නැහැ ඇලිස්ට්‍රියා කුක් නම් මං හිතන්නේ එයාගේ කාල සීමා ඉවරයි මේ මාකුඩ් නම් මොකටද තියන්නේ නැද්ද මන් දන්නේ මේ ඕනනම් එංගලන්තේ මේ ක්‍රිකට් කවුන්ටි මේ සර්කිට් එකේ ඉන්න මේ ක්‍රීඩකයෝ ගැන ඔයා හොයලා බලුවා ඔයාට කියන්න පුළුවන් ඔයාට නම් කරන්න පුළුවන් ටීම් එකක් මේ මීට වැඩිය හොඳ ටීම් එකක් මේ මොකද ඒ තරම් දක්ෂ ක්‍රීඩකයෝ ඉන්නවා ඒගොල්ලන්ට chance එකක් හම්බෙන්නේ නැහැ මේ සමහර මම දන්න ක්‍රීඩකෙක් ඉන්නවා මේ දැන් හැම්ෂේ ටීම් එකට ශ්‍රී ලංකාවේ කලින් කෙන්ට් එකට මේවා කරපු සෑම් නෝත් ඊස්ට් කියලා සෑහෙන කාලයක් මේ මේවා කරලා මේ ලකුණු තරගෙන හොඳ දක්ෂතා දක්වපු ක්‍රීඩකෙක් ඒ වුණාට තාම ටෙස්ට් කණ්ඩායමේ chance එකක් හම්බෙලා නැහැ එංගලන්තේ. ඒ වගේම තව ක්‍රීඩකෙක් ඉන්නවා නික් ගබින්ස් කියලා හොඳ ඕපනින් බැට්ස්මන් කෙනෙක්. හොඳ ටෙක්නිකලි මේ ගොඩක් මේ ගිෆ්ටඩ් බැට්ස්මන් කෙනෙක්. එයාට මේ දැන් මෙයා මේ සීසන් එකෙත් හොඳට ලකුණු ගන්න ඒ chance එකක් හම්බෙලා නැහැ. එතකොට ලියම් ලිවින්ස්ටන් කියලා කෙනෙක් ඉන්නවා. හාඩ් හිටින් බැට්ස්මන් කෙනෙක් හොඳට මේ
බෝල් කරන්නත් පුළුවන් විකට් ගන්නත් පුළුවන් මේ අර ඇග්‍රසිව් පීටර්සන් වගේ ඇග්‍රසිව් බැට්ස්මන් කෙනෙක් එච්චර මේ පණ්ඩිත නෑ බයි පීටර්සන් තරම් මේ වගේ මට කියන්න පුළුවන් තව 10ක් 15කට වැඩි මේ දැනට ඉන්න ක්‍රීඩකයන්ට වැඩි හොඳ ක්‍රීඩකයෝ එන්නට ඒගොල්ල මේ කිසි ඒගොල්ලන්ට චාන්ස් එකක් දෙන්නේ නෑ මේ මොකද්ද කියලා හිතා ගන්න බෑ හේතුව මම හිතන්නේ මේ ඉංග්‍රීඩ ඉංග්ලන්ඩ් ටීම් සිලෙක්ෂන්ස් ගන්නම් මේ මම හිතන්නේ ඒගොල්ලෝ ගොඩක් වෙලාවට මේ අර ටිකක් ඩිෆෙන්සිව් විදියට තමයි සිලෙක්ට් කරන්නේ මම දකින්නේ ඒක. ඒක තමයි මාත් එක දකින්න පොඩ්ඩක් අර ඇග්‍රසිව් ගතියක් නැහැ මේ 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 ඩිෆෙන්සිව් මයින්ඩ්ස් දෙකක් තියාගෙන ටීම් එක සිලෙක්ට් කරනවා කියලා තමයි හිතන්නේ. අද මේ T20 UK ටෙස්ට් මැච් වල දිනන්න බෑ ප්‍රවීන් මේ මේ ඩිෆෙන්සිව් මයින්ඩ් සෙට් එකකින් ටීම් එක සිලෙක්ට් කරන්න ඕනේ නේද? ඇත්ත මම ඒක වෙන එකකට එක. අර ඔස්ට්‍රේලියාවේ මේ මේ ස්කෑන්ඩල් එක මේ මේ බෝල් ටැම්පරින් එක. ඔව් මම හිතන්නේ අනිවාර්යෙන් කතා ගන්න ඕනේ මේ. මොකද හිතන්නේ? ඔයා මොකද හිතන්නේ? ඔයාගේ අදහස. මගේ අදහස ඉතින් මම හිතන්නේ අපි දැන් මේ බෝල් ටැම්පරින් කියන එක ඉතින් හැමතැනම සිද්ධ වෙනවා කියලා මම හිතන්නේ මේ වැලි කඩදාසි එකෙන් මැද්ද නැති වුණත් වෙන වෙන ක්‍රම පාවිච්චි කරලා සිද්ධ වෙනවා. ඉතින් හැමයිතන හැමෝම දන්න රහසක් ඒක දැන්. ඉතින් මේ මම හිතනවා මේ දේ සිද්ධ වුණේක හොඳයි. මෙතන මම දැන් ලොකුවටම මේ ප්‍රශ්නේ මෙහෙම ගියේ අර වැලි කඩදාසි සිද්ධිය නිසා තමයි වැලි කඩදාසි අහුත්තා ඊට පස්සේ ඒක අහංගගෙන ඒ සම්බන්ධයෙන් මම හිතන්නේ මොකද මේ ඊට කලින් වෙන වෙන දේවල් පාවිච්චි කරලා බබල් ගම් වල තියෙන මේ වගේ දේවල් පාවිච්චි කරලා මේ හිතන්නේ සිද්ධ වෙලා තියෙනවා මෙච්චර දුර දිග ගියේ නැහැ මෙච්චර කාඩවත් මීඩියා වලින් සොරා වෙන කොහෙවත් ප්‍රෙෂර් එකක් ආන්නේ නැහැ කොහොම හරි මම හිතනවා එහෙම සිද්ධ වෙච්ච එක හොඳයි කියලා මේ ක්‍රිකට් ක්‍රීඩාවට ඒ වගේ මම හිතනවා ස්ටීවන් ස්මිත්යි ඩිවි ඩොනටයි හම්බෙච්ච දඬුවම අවුරුද්දක් ඉඳන් අපර මේ තහනම මම හිතන්නේ මේ තමත් හොඳ එකක් විදියට තමයි මම දකින්නේ කිව්වේ. ඒ කිය අනවශ්‍ය තරම් ඔනේට වඩා තරනඩුත් නෑ ඔනේට වඩා ජිල්ලුත් නෑ මම හිතන්නේ හොඳ විදියට ICC එක මේ ක්‍රිකට් ඕස්ට්‍රේලියාගේ එක හෑන්ඩල් කරාගෙන මම දකින්නවා. මේකයි ප්‍රොමින් පොයින්ට් එක මේකයි වැලි කඩදාසියෙන් මැද්දත් වයර් බ්‍රෂ් එකෙන් මැද්දත් යත්ෙන් මැද්දත් මේ බබල් ගම් පාවිච්චි කරලා මේවා කරත් මේ මේවක මේ එකයි නේද මේ වැරද්ද එකයි නේද නේද අනිවාර්ය ඕක මේ මං හිතන්නේ ලංකාවේ නම් මේවා කරලා අහුවිලා තියෙනවා පාකිස්තාන් කාරයෝ සවුත් අප්‍රිකන්ස්ලා ඕස්ට්‍රේලියාවත් මං හිතන්නේ පළවෙනි වතාවට ඔක අහුන්නේ එංගලන්තේ ඔක්කොම මේවා කරලා තියෙනවනේ ඉන්දියාව ඉතින් මේ ඇයි හතරක වලට හතර විදියකට සලකන්නේ කියලා මට නම් හිතා ගන්න බෑ මීඩියා කවරේජ් එක වුණත් මේ ලොකුවට මා මේවා එකක් කරලා දුන්නා මේ ඒ අතින් බලනකොට ඉතින් මේ දකුණු අප්‍රිකානු කට්ටියන් මේ මේ සාන්තුවරේ නෝනන් නෙමෙයි මතකයි නේ ලංකාවේදී කරපු මේවා නේද අනිවාර්යෙන් ඒ ඉන්නේ මම හිතන්නේ මම නම් හිතන්නේ මේ ගොල්ලන්ට දීපු දඬුවම් මේ බරපතල වැඩි කියලා මේ මේ කොච්චර මේ 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 වුණත් මේ නේමයි නෑ අන් ඔය අකින් කතාවට එකඟ වෙනවා මේ වෙන රටවල වෙලා මේ කොච්චර අයින් වෙලා තියෙනවද කියලා මේ වෙන රටවල ඕනේ ඕස්ට්‍රේලියාවෙම ඔය දේශය හා ඊට වඩා දේවල් කරලා බේරුණා ගැන අපි දන්නවා මේ අප දැනුවන් ලෝක පූජිත වේග පන්දියන් ගැන වුණත් මේ ඉස්සර උන්ට එල්ල වුණු චෝදනා ගැන ඉතින් මේ මන් දකිනවා එහෙම අසාධාරණයක් ඒ වුණාට මං හිතනවා අවසානයේ හරි කවුරු හරි ක්‍රිකට් බෝඩ් එකක් ඉස්සරහට ඇවිල්ලා මේ වගේ දඬුවමක් දීලා මොකද ICC එකෙන් කරෙත් නෑ මං හිතන්නේ ඉුවේ ඕස්ට්‍රේලියාවෙන් වුණත් ලංකාවේ කෙනෙක් කරත් අප දකුණු අප්‍රිකාවේ ලංකාවේ කරලා තියෙන හැමෝටම හම්බෙන්න තිබ්බේ මේ වගේ දඬුවමක් කියලා මං හිතන්නේ මං හිතන්නේ මේ කාටවත් දැන් අපි දකුණු අප්‍රිකාවේ ආයත සාද් මේ ලංකාවේ ක්‍රීඩකයන්ට හම්බෙච්ච දඬුවමම ඕස්ට්‍රේලියාවට හම්බුණා නම් මං හිතන්නේ ඒකෙන් මේ ක්‍රිකට් ක්‍රීඩාවට හොඳක් වෙයි කියලා මොකද තව ක්‍රීඩකයෝ ඒ දෙම
තව කරයි. ඒකින්ද මම වෙන්න තිබ්බේ ඉඩකන්ට මීට කලින් කරපු අයටත් ඔය වගේ දැනුමක් හම්බෙන්නයි තිබ්බේ හරි විදිහට. පොඩි දෙයක් කියන්නේ මං හිතන්නේ මේ ඉස්සරහටවත් දැන් පකිස්තාන් ක්‍රිකට් එකේ ඔය මේවා කරලා මේ ඔය මේ වුණොත් ඔය වගේ දඬුවමක් හම්බේ කියලා මං හිතන්නේ. ඉන්දියාවේ කෙනෙකුට මේවා වුණත් මොකක් හරි මේවා මේ ජිල් මාට් එකක් දාලා කවර් අප් එකක් දාලා එයාගේ ඒගොල්ලන්ගේ ක්‍රීඩකයෝ මේ බේරගයි. දැන් බලන්න හර්බජන් සිං IPL එකේ බෝල් කරනවා කොහමද මේ බෝලි චක් කරන්න කියලා කිසි කෙනෙක් කතා කරනවද? අම්පයර්ලා කිසි කෙනෙක් රිපෝට් කරනවද නැහැ. ඒ වගේ මේ මේවා එකක් කරයි කියලා මේ මට නම් හොඳටම මේ විශ්වාසයි ප්‍රවීත්. නෑ මං නෑ මං ඔයාගෙන් මේ ප්‍රපත් කියන දේ එකඟ වෙනවා සීරිය මාත් හිතන්නේ තමයි තව පාකිස්තාන වගේ රටක් ඔබ ලංකා වුණත් ඔක කව කරලා මොහොම හරි අස්සේ යට ගහලා දාන්න පුළුවන්. මේ එහෙමනේ මේ වුණාට මං කියන්නේ දැන් ක්‍රිකට් බෝඩ් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බෝඩ් එක ඉස්සරහට ඇවිල්ලා මං හිතන්නේ ඔවුන් කරපු දේ හරි හොඳයි. දැන් ICC එක තියෙනවා නේ ICC මේකෙන් පාඩමක් ඉගෙනගෙන ඔවුන් තේරුම් ගන්න එගෙන මේ ඔවුන් දීලා තියෙන දඬුවම් තියෙනවා ක්‍රීඩාවට හොඳක් වෙයි කියලා මම හිතනවා. ඒ වගේම ඔයා කියන්නේ මොකද කියන්නේ ඕස්ට්‍රේලියාවේ අලුත් මේ කෝච් කැප්ටන් ගැන මොකද ඔයාට කියන්නේ? ජස්ටින් ලැංග. ඔව්. ජස්ටින් ලැංග ඉතින් මේවයි මේ මං හිතන්නේ ඉතින් එයත් මේ සෙල්ලම් කරන කාලේ හොඳ කැරක්ටර් එකක් තිබ්බ කෙනෙක් නෙමෙයි. මට මතකයි අර චමින්ද වාස්ගේ බෝල් එකක් මේ ෆස්ට් ලිප්ට එජ් කරලවත් මේ විකට් එකකින් ගියපු නැති කෙනෙක් මේ මනුස්සයා මේ මම මොකද ලයට මතක ඇති. ඒ වගේ මේ කතකති තිබ්බ කෙනෙක් තමයි ජස්ටින් ලැංග කියන්නේ. ඔව් නෑ මං එහෙම නෙමෙයි මං කියන්නේ මේ කෝච් කෙනෙක් විදියට නම් මං හිතන්නේ ජස්ටින් ලැංග කියන්නේ මේ හොඳ කෝච් කෙනෙක්. කැරක්ටර් එකක් විදිහට කියන්නේ යා මේ ගැලපෙනවද මේ මේ යාගේ කැරක්ටර් එකත් එක්ක යා මේ ඕස්ට්‍රේලියන් ටීම් එක මේ ගොල්ලන්ගේ දැන් තියෙන ඔය අර මේ ගතිය නැති කරලා හරි ඩීසන් සයිඩ් එකක් කරලා ගයි කියලා එයා හිතනද? මේ මේ කියන්නේ මේ මෙහෙමයි මං හිතනවා මේ කවුද දැන් කලින් හිටියේ මේ මේ කෝච් ඩැරන් ලීමන් ඔහුට වඩා සෑහෙන හොඳයි කියලා එතනත් මං හිතනවා ජස්ටින් මේ ලැංග මන් දන්න ඔස්ට්‍රේලියාව ක්‍රීඩකව මම හිතන්නේ මේ නික් කරාම මේ වෝක් කරන ක්‍රීඩක කැප් මෙන් කෝච් කරන්න ගියොත් එහෙම නම් මම හිතන්නේ හොයන්න හම්බෙන්න ගන්නේ ඔස්ට්‍රේලියාවේ. එහෙනම් ඒ වුණාට ඒගොල්ල මේ අර මේ මෙල්බන් වලදී මේ ස්ටුවර්ට් බෝඩ් බ්‍රෝට් කරපු වැඩි දැක්කනේ මේ නික් මේ ස්ලිප් එක නික් කරලා ගියන කියලා. එහෙම තමයි. මේ ඒකින්ද මං හිතනවා මේ ඩැරන් ලීවන් එක ගත්තොත් හොඳයි කියලා මම හිතනවා. ඒ වගේම කැප්ටන් පේන්නේ පේන් නැවතවතාව මට තියෙන ප්‍රශ්නේ තමයි මේ ඌට කණ්ඩායමේ තන කොච්චර දුර රඳවා ගන්න පුළුවන් මේ කියන්නේ. ටෙස්ට් කණ්ඩායමේ අර ටෙස්ට් කණ්ඩායමේ නම් මම හිතන්නේ ඌ කීපින්ද සෑහෙන දුරට මේ කණ්ඩායමේ ඉන්නවා. ODI ටීම් එකේම හිතන්නේ දැන් ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා. හරි ප්‍රවීන් එනම් මේ අපේ පොඩ්කාස්ට් එක අදට නවත්තමු. අපි ආය ඊළඟට ලිස්ටින් දී ස්ටෝර් එකට කලින් මේ අපේ ඊළඟ පොඩ්කාස්ට් එකත් එක්ක හම්බෙමු නේද? හැමෝටම මේ බොම් ස්තුති අපිට අනුකම්පා කරාට මේ අපිට සමා වෙන්න කියලා ආයෙත් ඉල්ලනවා. අපි ආයෙ ඊළඟ පොඩ්කාස්ට් එකට හම්බෙමු.